නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිම්මි සරනයාමි නමස්කාරවේවා දංරුවනට සැමදාසදහම් සරනයමි නමස්කාරයේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි. නමාස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමි සාදුු සාදුුසාදුු අසපුහි වැඩ සිටින. පින්න ස්වාමන් වහන්සේලාගෙන් අවසරයි. ස්්‍රද්ධාවන්ත පින්නතුනිේ අද දවසෙත් මේ පෙන්න්නස්සරු දෙනම දැම්මස් සූදානමය සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය අවබෝධ කරපු අගතනතුරු ලබපු ඒ ශ්‍රාවකයන් වහන්සේලා අතර නීරෝගී බවාතරින් අගතනතුර ලැබූ ඒ බක්කුල මහරාතන් වහන්සේ ගැන ඉගෙනගන් තින් බක්කුල මහරාතන් වහන්සේ කිව්වම අපි සියලු දෙනාමන්වහන්සේ ගැන දැනගැන ඉඩුන්. ඉතින් බුදුරජාණන් වහසගේ කාලේ බක්කුල මහරාතන් වසේ ඒ ධර්මයෙන් ප්‍රයෝජනය ගත්ත විද්‍යහ මධ්‍යමිනිිකාය තුනපොත්වහන්සේගේ බක්හොලකල සූත්‍ර දේශනාවත් තිේෙනවා. ඒ මහරාතන් වහන්සේ නමම්ම. ති ඒ දේශනාව අප කව්වට පස්සේ ඒ මහරාතන් වවාසගේ ජීවිතයේ මොනතරම් සුන්දරද කියේලා අපට ටිකක් තේරුන් ගන්න පුළුවන්. ඉතින් ඒ මහරාතන් වහන්සේගේ ගිහි ජීවිතයේ පවා මහා පුදුම ජීවිතයක් ගත කළේ. එතින් ඒ මහරාතන් වහන්සේ, අරහත්වයට පත්වෙන්න. ඒ වගේම නීරෝගී බවලබන්න කරපු පිනක්තිනවා. ඒ තමයි අනෝම දස්සී කියන බුදුරජාණන් වහන්සේට බෙත්ටිකක් පූජා කළ. බඩයමාරුවකට බෙහෙත්්ටිකක් පූජා කළ රැස්සිච්ච පිනෙන් තමයි කල්ප ගානක් දුගතියයන් ඇැතු. සුගති ලෝකොල ඉපදිලා ගෞත බුදුරජාණවාසේ කාලෙ අරාහත්තයට පත්වන්න බවා පින ලැබුණ ඒ පිණී. බලන්න එතුකොට අපි එච්චර හිතන් නැතිවනාට පුංජි පිනේ විපාක මහා විසාලයි. ඊට පස්සේ තව දවසක් විපස්සේ බුදුරජාන් වහන්සගේ ශාසනයේ පහළ විච්ච කාලෙත් ඒ මහරාතන්වාසේට පුළුවන්කම ලැබුණා විශාල රහතන් වහන්සේලා පිරිසකට බෙහෙත් පූජා කරන්න. එතවට ඒ පිනත් එකතු වනාර පිනට. ඒ පින් ඔක්කොම එකතු වුණට පස්සේ ගෞත බුදුරජාණාසේ ශාසනය පහළවිච්ච කාලේ ව මිනිස් ලෝක ඉපදුුණා. ඒ පිනේ බලවත්කම කියන්නේ ඒ දරුව අම්මගේ කුසේ පිළිසිඳගත දවසේනලා ගෙදෙට්ට සරුයි. සරුයි කියැනෙමකන්ද. ගෙදර බලාගෙනීද්දී බවබෝග සම්පත් දියුණු එන්න පටන් ගත්ත. ඉතින් මේ අම්ම බොහෝ මාදරින් මේ දරුව බිහි කලාට පස්සේ ඒ අම්මට තාත්තට අදා සැතුන්. මේ දරුව වැඩි කාලයක් ජීවත් වුණුත් අපේ පවුල ගුඩාක් දියුණු කරගන්න පුළුවන්. ගුඩා ලාපසත්කාර අපිට බන්න පුළුවන්ගීන අදසයි ඒ අම්ම තාත්තට ඇතිවුන්. ඒක සාමාන්‍යී අස අදහසක් එනෙන්. ඉතින් මේ අම්මයි තාත්තයි ඒ වෙනුවෙන්. ඒ කාලි තිබ්බ ක්‍රමයක් තිබ්වා. අද කාලෙත වගේව මිනිස්සිතින් කරනවා. ඒ තමයි, යමනා කියීන ගගේ ඒ ඉප්‍රදිච්ච දරුවා නාවවොත් එහෙම. දීර්ගාශ ලැබෙනවාක. ති ආසයින අපි දීර්ගාශල බණනින්. ඇති ව අම්මයිතාතයි තරී කැමැත්තින් හිටියා අපේ පුතාර දීර්ගාශ ලැබිෙනනම් හොදයිකය. ඉතින් මොකද කෙළි දරුව ඒ බලාගන්න ස්‍රවිකාවන් අත්හේ ඇැව්ව යමනා කියන ගඟට නාවන්න. තින් පුදුම වැඩේ වුණේ නාවන්න සෝදානන් එලා වතුරට බැස්ස විතරයි. මෙන්න එනවා විශාල මාලුවෙක්. කගෙද හටද මේ දරු අදිහාට පීනගෙන එන විශාල මාලුුවක්. අර දාශය බය වුණා ඉවරයි තමයි අපි කිය. මොකද කළේ. දරුවා අත හැරයා දාශය පැන්න උඩට. දැන් දරුව වතුරේ හතුර පෙවෙෙන්න දරුවට. දැව් අතුරෙ ගිලන්නෙත් නෑ. අර මාලුවා මොකද කරි ආපේටිය ගිල්ලා. දැම් මාලුවාගේ බඩි මේ දරුවා. මොකක් වෙන්න ඇතිද මැරන්න ඇතිද. හීරීමක් වත් නෑ. දැම් මේ මාළුව අට මොකදුණේ දැම් බඩේ ඉන්නවා මාළුව හරිීවේදනයි. පීරගෙන ප්‍රීනගෙන ගියා ටිකාදුර යනකුට ගගේ පහලට ගාගෙන ගියාාවේ මාළුව පහලට යනකොට මාලුුවල්ලන මිනිස්සු ටිකක් දැලක් කටවලා තිබ්බා. මෙන්න මේ දැලට අහවුනාමේ මාළුව. දැන් මේ මාලුුවල්ලන මිනිස්සුන්ට තාරි පුදදුම විශාල කවදාවත් අව විච්ච නැති. විශාල මාලුවෙක් දැලට අවුන. දැන් මේ මාළුවා ගෝටටාරගෙනාව. දැන් මේ දරුවගේ පින කියන්නේ. මේ මාලුුවලන මිනිස්සුන්ට මේ අනිත් මාලුව එතනම කපල කෑලි කෑලි රංගිලටම විකුරන්නේ. මේ මාලුව කපන්න හිතෙන්නේ. දරුවගේ පින. මොක දෙකල මේ අයට අප සිට ඉල්ලමකදද. අපි මේ දාළුව අද කපන් නැතුව අපි කාරේතියා මාලුවා පිටිම්ම විකුණොම කියලා ලොකු ගානකට දෙන්න පුළුවන් අපි මාලුවා පිටිින්ම විකුණොමු කියල දන් කාරේතියාගත්ත කට්ටියම්. දැන් කාරේතියාගෙන ඇරං ගැනවා. ඇරං යනකුට හිටිය දරෝ නැති සිටුතුමෙකුයි සිටුතු සුමියකුයි. මේ දෙන්නත් දැක්ක මේ මාලුවෙක් කරීතියාගෙන මිනිස්සු ඉකුර අරන් ගනවා දැන්න්න මේ දෙන්න ටත් හිතක් පහල වෙනවා අපි මේ මාලුව ගත්තනම් හොඳයි. දැන් වලන්න පුදම සිදුව ඉන්නේද. ඔක්කොම කර්මානු රූපෝ දැ සකස්්‍ය වෙනවා. ඊට පස්සේ මේ මාළවා ඒ සිටිතුමයි ඒ සිට දවිය ගත්ත කහවනු දහක්දීලා විශාල මුදලා හැරගැන වෙන දට මාලු කපන්නේ තාත්තා සිටතුමා. ද අද හිතන ගාටද සිටුතුමයට මාලුවා කපන්න හිතුන්. ැ සිටතුමා ගත්ත සැලකිල්ලක් නෑන හොය කපනව සිටු දේවය බොහෝම පරිස්සමින් දැන්නේ කපන්න මාලුව. වෙනදට කපන්නේ හරියට බඩ මැදිී අද කපන්නේ පිටි පස්ේෙද විසරාට. මෙන්න හොඳට මොවාත ඇති පිහියකින් මාළුවාක අපහගරන්න ගුර දරුගේෙ බටේ මාල්වාවෙන්න ආඩනෝහෝගල් බැලුවා බැලින්නම් කිසිීම හීරීමක්කොත් නෑ දුවගේ පදුමනෙද්ද හැටී. දැ මාළුවෙක් ගෙරලා අප කීමකු සමහර දවසත් දෙකක් කන්නන්නේ සමහර පැක් හිටියකමුකු ඒත් දරුවට කිසිම හානියක් නෑ. දැන් මේේ දරවා කපල ගොඩට ගත්තා. මේ සිටුදේවිට පුදුම සතුටුයි. ඇැයි සතුටු මේ ගොලොට දරු හිටියනැ. කෑගහල කිව්වා. සිටතුමන සිටතුමනී අපට දරුවෙක් ලැබුණා. අපට දරුවෙක් ලැබුණා කිය කෑ ගැවවා. සිටුතුමාව හරි වැටි. තැන් දරුවෙක් ඉන්නවා. ඊට වසේ කලපනා කළ මේක පුදුම සිදීමක් නේ. මේ දරුව අපි කාටවත් කියියන්න ඇතුව තියාගන්නක හොඳ නෑ. අපි කියමක මේක රජතුමාට. පීල රජතුමාට විස්තරය කිවවා. රජතුමාටත් පුදුමයි. දැම් ඔක්කොටම පුදුම සිදුවීමක් මේ. අද කාල වෙලා නෑ වෙන්න ඇනිිබිහිවගේවන ධාරංචිනය අපිට. ඒ කාල ඇතිවිච්ච ඇත්ත සිදුවීමක් මේ. ඊට බස්යමක දනේ. ප්‍රජතුමාකිව්වා ප්‍රජතුමාට පෙන්න ලාකිව දැන් අපි මොකුද කරන්නේ. අනේ කිසි දෙයක් හිතන්න එපාකව මහා පින්වන්ත දරුව එක්මයා කිව. ඒ නිසා හොන්දට කන්න බොන්න දීලා හොඳට හදාගන්න කිව. දැන් ඒ දරුවවා ගෙදෙට්ට ගෙනා බොදවසින්දල මේ ගෙදෙට්ට සරුව. දරුවාගේ පීන. ඊට පස්සේ මොක දනේ ටික්ක දවසක් යන්නකොට දැන් යනවනේ කටකතා. ගේ සිද්ධියක් වන කටකතාවක් යනෙ කන්නෙදද. දැන් කටකතාව යනවා මාළුවෙක්ගවඩින් දරුවෙක්කිිප දෙලා. මාළුවෙක්ග වඩින් දරුවෙක් කිපිදලා කියද කටකතාව යනවා ගියා කටකතාාව වර සිටු දේවටම ඇතම්ම ඉන්නවනි ආගේ අම්මට ආරංචි වුණා. ආරංචේලා කල්පුනා කළම් වීනම් අපේ දරුව වෙන්න ඇති. කියල හොයාගෙනවා. එකොට දරුවයිති බෝම සතුටින් ඉන්නවා. ඇවිල්ල බැලුව බල් ඇැහුව කොහොමද මේ දරුව හම්බනයෝ ගොළුන්ට. දැ විස්තරේ කියනකොට කියනවා මේ දරුව ෝගොල්ලොන් ගැදිවී මග කිව්වා. කොහොම දෝබේ වෙන්න කිවවා. මේ දරුව මාසදායක් කුසේතියානටිය මමයි කිවවා. සදරුවගේ අයිති මටයිකිවවා. දැන් ඔන්න හරාමකිනව නෑන දරුව බලාගත්තේ. බේරගත්තේ මමයි දැන් අයිතිවාසිකන්කි නො දෙන්න දෙපැත්ත. කොහොම තියෙන් නැතිද. අද කාලේ ර්ඩුවගේ තිෙන්න්න නැතිනිේද. ඊට පස්සේ මොකද වුණේ දැම් බේරගන්න බෑ. ආයගිය රජතුමාළඟට ඇරග. ගිහිල රජතුමාට පෙන්වා මේ දරුවගේ මව කවුද. රජතමා බොහෝ බුද්ධිමත්තීරණයක් දුන්නා. මකදද දීපතීන්ද. මේ දරුවා මාස දහයක් කුසේතියාගෙන හිටිය මේ අම්ම නිසා එයාටත් අයිති. හැවයි දරුව මාළුවාගෙන් වේරගෙන හදාගත්ත නිසා මේ අම්මටත් අහිති. ඒ නිසා සිටු පවුල් දෙකටම දරුව අයිතිය කියලා නමදැම්වා බක්කුලක කුල දෙකකට අයිති නිසා බක්හුල කියේලා පි නමතියම කියල ඔන්න නමත් තිබ්වා බක්කුද කුමාරයා. දැන් පිනතිීනවනි සංසාරි කරපු දැම් මේ පින එෙනවා පිට පස්ස. දැන් ඔය විදියට පිනේ විපාකැතියට දැන් ගිවල් දෙකීම මාලිගා හැදුව මේ කුමාරයාට. දැන් අර ඇත්තාම්මගේ ගමෙත්ගේ අවටත් මාලිගාත් තුනක් හැදුව. හදාගත්හමගේ ගේ සිටුත පලාතෙත් මාලිගත් තුනක්කද යන් දෙගේ වන්න කාලින් කාලෙට. කොම හැදෙන් නැතිේ දරුවා. හරී සැපට හැදෙනවා. හොදටකම් සැප විදෙමින් අවුරුදු අස්සුවක් ගත කළ. අවුරුදු අස්සුව වයස ගිය. දැන් අවුරදු අස්සුවක් විච්ච තැන. ඔන්න පිර ේෙනවානි පැත්තට කැර කෙලා ගෞත බුදුරජාණණාසේ ලෝකයේ පහළ වෙලා කියලා ආරංචි යනවා යනගොටමකද වනේ ඒ පලාතටත් බුදුරජාණාසේ වැඩියා කියලා ආරංචි වුණ ආරංචි වනාට පස්සේ ඔන්න හිතක් පහළ වෙනවා එහෙනම් ඒ බුදුරජාන් වවාස දැක්කනම් බණටිකක් ඇැවවනම් මට කොච්චෙර හොඳද කම් සැප හොදටම විඳන කේෙනම් බණ ටිකක් ආණ්ඩෝනය කළ හිතු. අවුරුදු වස්සුවේ හිත් පහළ වද. අපට කියෙන්ද අපට නං තේරෙන වයසේදලනේ අවුරුදු අසග්‍යාට පස්සේ බණහන්න අහම්බෝ. ඊට පස්සේ බුදුරජාණන්වාසනඟට ගිහිල්ලා වුවන්දනාමාන කරලා බන හැවවා බුදුරජාණනාස දේශනා කරනවා මේ කම් සැපවිදීම කිසි හරයක් නැතිය එකම් මේ ජීවිතය අනිත්්‍යයකම් බොහෝම සුළුකාලයයි තියෙන්නේ ඒ වගේ මේ ජීවිතය ගැන දුක්සහිතයකම් අපට ඕනාකාරයකින් පවත්තගන්න බැරි අනාත්ම එකක් කියලා බුදුරජාණනාසි දහම් දෙසනවා දෙසන දෙසන බණපදේ හිතටේ යනවා. වතුර වගේ කියන අපි කියන්නේ න. ආන අහන බණපද වෙන්න හිතට යනවා. බනාහාලයිවරෙනකුට ඔන්න ප්‍රතිඵල ලැබෙනවා මොකක්ද. මටත් මේ ශාසනී පැවිදුනානං කොච්චෙර හොඳද. මේ ගිහි ජීවිතේ නම් හරීකාරදරයි, දුක් සහිතයි. ඒ නිසා මත් පැදනාන කොච්චර හොඳද කියලා. තින් බුදුරජානාසකින් ඉල්ලී මක්කලා. අනේ ස්වාමීදී මටත් පැයිදෙන් දෝනී. මටත් තුඋප සම්පදාව ලබන්ඩෝනීකිලි ඉල්ලීමක් කලා. බුදුරජාණසය බැදවා හරි පිනමෝරලා තියෙන්නේ මේ අනෝමදස්සේ බුදුරජානාාසය කාලේදලා පෙරුන්දම් පුරාගනාපු නීරෝගී භික්‍ෂූන් නාසලා අතර අග තනතුර ලබන භික්‍ෂුව මේ ඉන්නේ අවසර තුන්නා. දැන්වන්න පැවිදි වුණ. හැබැයි ඒ අවුරුදු අස්සුවටම කිසිම අසනීපයක් හැදිලනෑ. පැවිදන අවුරුදු අස්සුවවෙන්නේ. ඒ අසුව තුළදීවත් කිසි මාසනීපයක් හැදිලනෑ අර බෙහෙත් පූජකරූපයකිේ. දැම් බලන්න එතකොට පින විපාක දෙන විදිය තින් අපි මොන පින් කල්ල තියනව දන්න මේ වෙනකොට නේ අපිට පේඩ මද කරූපින් මේ වෙනකොට අපිට එකක්වත් කරූපින් පී නැහැවයි පොඩ්ඩක් නම් හිතෙනවාොමොකක්ද බුදුරජාණනාසගේ රහතන් වහන්සේලා ගෙන නොට අහන්නවත් සොඩී පිනම් තිල්විල තියෙනවා ේ නැත්තම් ඒවා පිටහන්න හම් වේද. නෑටීවේක දාාප්‍රේටය නල්ුනිලව ගැයි. නේද ක්‍රිකට්ක්‍රීඩකය ගෙනයි. ආන්න හම්වේ. හැබැයිවී වගේ ශ්‍රීර්ත චරිත ගැෙනා පිටහන් අබ වෙන්නේ නෑ. ඒකටෆිට ෆොරී ෆිනක් නම් තිබබිල තියෙනවා. ඔන්න බලන්නට පස්සේ. බුදුරජාන් වන්සේ මේ බක්කොල සූත්‍රරිී දේශනා කරන ආනන්ද මහරාතන් වහන්සේ මාහට අසන්නට ලැබුණේ මේ විදිහිටයි කියන. කොහමද ඒ දෙනවිල ආස්මත් බක්කුලයන් වහන්සේ වැඩසිටේ රජගහනුවර කලන්දක නිවාපනම් වේලු අනයි. එතුට බක්කුල මහරතන් වහන්සේ වෙනකට වැඩයිදල තියෙන්නේ වේලුවනා රාමි. එදා ආයස්මත් බක්කුලයන් වහන්සේගේ ගිහි කල යාළුවෙක් වන්න. අචේල කස්සප නම් නිරුවත් අවසා. බක්කුල මහාරතන් වහන්සේ විත පැමිණිය. තුර බක්කල මරතන් හසලඟට කෞදාවේ අචේලකස්සප එයා නිරුවත් අවසෙක්. ඔවෙනි ගන්නා අත පුතින් ආන වගේ ඇඳන් ඇති නිරුවත් අවසික් තමයි මේ අචේල කස්සප කියන්. අචේලකස්සව ගිහිකාලෙ වක්කුල මහරතන්නාසිගේ ඉයාලුවෙක්. ඇවෙල්ලා පැත්තකින් වාඩි වෙලා සතුටු සාමීචයේදිලා පිරිසඳර කතාවේදිලා මෙන්න මෙහමැව්වා. පිය ආර්ශමත් බක්කොලේ පැවිදිවී කොපමන දිගු කළ ගත වනාද. තැන් පැවිදිලාබ මේනුරු කොච්චර කාලයක් වෙනවාද. අක්කොල මහරතන් අස දේශනා කරනවා ආවිස්මත මගේ පැවිදි ජීවිතෙර දැන් අසූ වසරක් වෙනවා සිරවා. තැවිදි දීවිතයට කොච්චරද වයිස. අවුරුදු අස්සූවයි. ගිහි ජීවිතයේ කොච්චරද. අවුරුදු අස්සූ වයි. ඔක්කොම එසිය හැටක් වයසගේ හිල්ලද. එතකට අවුරුදු එකසේ හැටක් දීවත්වෙච්චේ ඉතිහාසතයෙන එකම, න් ව ගීකෙනෙක් තොච්චර හිඩිය කිය ලාබිට ඉතිහාස පොත්තර සඳහන් වෙන්නේ. එතකට අවුරුදු එකසිය හැටක් මේ මහරාතන් වහන්සේ වැඩයි ඉඳල තියෙන. එතකට එකසිය හැටිෙන් අස්සුවක් ගීජීවිතය ඉතිරි අසුව පැවිදි ජීවිත. ඔන්න බලන්න පුදුම දේවල් ඒ මහාරාතන් වවාසක ජීවිතයේ තිබ ලක්ෂණ සමාරට අහලත් ඇති ඔන්න මේ යහනවා දැ මේ ගිහිකාලේ කෙනෙක් නෙමය එතුවට එක්ක වැ කාරම ධහම්කරුම යන්නේ නෑ ගිහිකාලෙ තින පශ්නයක් ආනවා ආයස්මක් බක්කුලේනි මේ අස්සූ වසරක පැවිදි ජීතයේ තුළ ඔබ කීවතාවක් මෛත වන සේවනි යේෙදිලතිීනවත් එකං වූ නති කතාවක් ඇව්වා හැබැයි බක්කුලු මාරතනශීන ඔබ හපු ප්‍රශ්නය වැරදි. ඔහු වගේ ප්‍රශ්න අපේගහන්නේ නෑ කවුරුවත්. ඔබ හැවවනම් මගෙන් කාම සං්ඥාකීයක් ඇතිවුනාද කළම මුත්තර දෙන්නම් කිවා. අර ප්‍රශ්නය අදාළ නෑ කාම සං්ඥාවල් කියීයක් ඇතිවුනාද කිලැවොත් මං උත්තර දෙන්නම් කිව. ඊට වස්ස වේ අඇතලගස්ස පහල හනම් මට සමාවෙන්න මගේනම් ඔබවහන්සකි මේ ප්‍රශ්නය හන්නා. මකත්ද ඔය පැවිදි වෙලා අවුරුදු අස්සූ අපිච්ච කාලි කාම සං්ඥාවල් කීයක් ඇතිවුුණද බක්කුල මමාහරතන උත්තර දෙෙනවා පින්නත මට එක්ක කාම සංඥාවකත් ඇතිවුනා කියම් මතක නෑ කියකට ඇරද. අවුරුදු අස්සුවටම එක කාම සඥ්ඥාවක්කත් නෑ. ඊඩ පස්යහනවා ඉහෙනම් ඔබවහන්සේට තරාසිති තරා සං්ඥා කියයක් ඇතිවුණාද. බක්වුල මහරතන කියීනවා පින්නත මට එකම තරා සං්ඥාවක්කත් ඇතිවුණ නෑ. ලේසි වැඩන්ද. ඊඩ පස්යහනවා බක්කුල මහරතනසක ගානවා. ඒ ඔබවහන්සට හිංසා සිතුලි කියයක්ක් ඇත වුණාද පන්නත මට එකක් වත් නෑ. එහෙනම් කාම සඥාත්නය තරා සඥාත්නය හිංසා සඥ අවුරුදු අසුවට එකක් වත් නෑ. අපට කීයක් කෙනවා දවුරුදු දායට පාලුවටට. නේද මේ මහරාත අසර එකක්වත් නෑ අවුරුදු අස්සුවක පැවිදි ජීවිතයට. ඊඩ පස්සේ අහනවා එහෙනම් කාම විතර්ක කියක් ඉතර හටගත් අද. පින්නත එක කාම විතර්කයක්වත් මට හටගත්ති නෑ. තරා විතර්ක කියක් හටගත්තද. තරාවිතර්කත් එකක්වත් හටගත්ති නෑ මට. එහෙනම් ඔවබවහන්සේට හිංසාවිතර්ක කියක් හටගත්තද. පින්නත මට එකක්වත් නෑ. එහරං කාම සං්ඥාත්නය කාම විතර්කත් නෑ. එහ කොහොම දින්න ඇති පැවිදිච්ච මහොත ඉදලබ. පැවිදි වෙලා සෙවුරූ පටිය, ගැටගාපු වෙලා වීඳලා. එක සිතිවිල්ලක්කන්නේ කාම සංඥා, තරා ස්ඥා, හිංසා සඥා, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කය එකක් වත් නැත්තාන්. සිවරුපටිය ගැටගහ වෙලාවිඳල කොහොම දෙඉන්න ඇත්තේ. අරත්වයට පත් වන්නේ. පලවෙනි ධ්‍යහානය ෝපොදෝගන හිටිය. පලවෙනි දිහානය තුළ කාම විතර්ක නෑ ව්‍යාපාද විතර්ක නෑ දෙවනි හිංසාවිතර්ක නෑ. සංඥාත්නය. එව නිරුද්ධ වෙනවා. ඒට සිවරුපටිය මේක කේශා ලෝමා නකා දන්තා කියල ගැට ගහනකොටම හිතේක ගුණ ඒ ඒග විච්චේ එකගවෙල්ල ඔන්න ඊට පස්සේ එක අවුරුදු අස්සුවක් යනකා ආයන පිරිහුණේන ලේසි වැරද්ද පලන්න අපට විනාඩිය දෙකක් හිත කරගන්න ලේසිදාමාරුද සිරාමාරුවකේ ව මහරතනක බලන පුන්නේ ශක්තිය කියන්නේ. සිවුරු පටිය ගැටගහට මොහෝතේ ඉදලා පලවිනි දිහාන ඇතිකර ගතක් පිරිවුණී නෑ. ඔන්න ඊට පස්සේ ඒ විතාර්කය එකක්වොත් නෑ. බලන්න පුදුම එඩේ කියන්නේ. ඊට පස්සේ ඔන්න ඊරඟ ප්‍රශ්නය හනවා පින්නත් ආශ්මත. මගේ පැවිදි ජීවිතයට දැන් අසූ වසරක් එනවා. මෙතෙක් කාලයකට ගිහිවුදවියදුන් සිවරක් පිළිගත්ත බවක් නම් මන්දන්නි නෑකිව. එහනම් ගිහි අයි පූජකරපු සිවරක් අවුරුදු අසූඩු පිළියරන්න පුදමනෙද්දවෙඩී. ගීකට්ටේ දැ අපිට කොච්චර සිවර පූජ කරනවා අහදනින්. එහෙම පූජ කරන එක සිවුරක්වත්. අවරුදු අස්සුවක් වෙනකම් පිළියරන්න. එහම් මොන සිවුරෙන්දිින් නැත්තේ. පාන්සකූල සිවරින් අවුරුදු අසුවම පරිීතයන රිදිකෑලිය එකතු කරලා මහගත්ත සිවුරෙන්තමා ජවුරුදු අස්සුවම ජීවත්තයන්නේ. ගී අය පූජකරභික සිවරක් පිළියරන්නේ. ඊඩ මස් දේශනා කැනවා මේ අතේල කස්ලප කියනවා. එහෙමනම් ඒක මේ බක්කුල මහරතන්නාසේ තවලතියන මාආස්්චරය අත්භූතකාරණයක් හෙටියට මන් දරාගන්නවා කියල අනුමෝදන්ගෙනවා. නැම්බල එහෙනම් බක්කුල මාර නැති වෙේ පලවෙනි පළවෙෙනේ හත්්‍යනීකයි. පළවෙෙන එක කාම ස්ඥා නෑ. දෙවන එක තරා සං්ඥා නෑ හිංසා සං්ඥා නෑ. කාම විතර්කත් නෑ, ව්‍යාපාද විතාර්ක හිංශසා විතර්ක නැතිවෙන හය. එ ඔක්කො මාස්්චර්යක් බූත කාර්තා. හත්තනේක තමයි මේක. ගී කට්ටිය දීපු ගිහි අය දීපු සිවුරක් පිළියරන් නෑ අවුරුදු අසුවට මෙහි දවසත් දෙකම්. නිෙවෙේ ඉදැම් බලන්නොක අවුරුදු අසුවක් කියන ලේසි කාලයක්ද. දවස් ගනම් බැලුවොත් විශාල කාලයක්. ඊට පස්ස දේශනා කන්නවා. පින්නත් ආයසමත මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් එෙනවා. මෙතෙක් කාලයකට ආයෝධයකින් සිවුරක් කැපූ බවක්කත් මන්ද නිනෑ. එහෙනම් සිවරට රිදි කපල නෑ කොම දරන්තියන්නේ නම්. ඉරලඇරම් වාගනතින්. ආශ්චාර්ය අබූධකාරයන්න වීද. ඒ කතුරෙන් කපන්්ඩෙ පෙහහිවන කතුරප පාච්චි කරන්නේ පිහිප පාච්චි මේකක් පවච්චි කරන. ඒ සිවුරු මාගන්න සිවුරු ඉරලැරන්තෙන්. ඕ ඒකත් ආස්්චරය අවවූතකාරයක් එෙඩිට මං දොරාගන්නවා කියලා ඒ අචීයටකසු ඒකත් අනුමෝදන් වෙන. ඔන්නදැන් තවපුුදුමකත්තියෙනවා. අපට හිතර හිතාගන්නවත් ද අපිට මහිතන්නේ මේ ඔක්කොම කිවට පස්සෙ. බලන්න තම තමන්ට එකක්කොත් පුළුවන්ද කිය මෙව කරන්න. නේද. ඔන්න ඊළඟක ආශ්මත මගේ පැවිදිට අසූවසරක් එෙනවා. මෙතෙක් කාලෙකට ඉදිකට්ටකින් සිවුරක් මැසූ බවක්කොත් මන්දන්නේ නෑ. එහෙ නම් මොකද වෙලා තින්.සිවර ඉරිලා? නෑ අවුරුදු අස්සුවක් සවර පාවිච්චිකන්වා ශීර ඉරිල්ල නෑ. දැන් අදකාල වගේ වහන වෙල දෙ යන්නේ. සුව පහසු කොටිවෙලද ඉන්නේ. කටු කැලෑවෙල යන්නේ. ඒ අවුරුදු අසුවටම සවුර මහලනෑ ඉුරුණ කියලා. බලන් අපේ ඇතුන් කීව තවම් මහනවා දවෞරුද දෙක නටන. අප අවරුදු දෙක තුනාක් කැනකුට හතර පස් පාරක් දහ පාලස් පාර සමවරුමාන. හැබැයි බක්වලු මාරණයි සිවර අවුරුදු අස්සුවක් ගත වුණ එක පොඩ්ඩක්වත් ඉරුනාක ඉරලම්නාලා නෑ. ඊට පස්සෙවන දේශනා කන්නවා පින්නත් ආයශමත මගේ පැවිදි ජීත අස්සූුවසරක් එදවා. මෙතෙක් කාලෙකට පඩුවලින්සිවරක් පණ්ඩු ගෙවූ බවක්වත් මන්දන්නේ නෑැකි. හෙනම් සිවුර පඩු ගහල තියනවද. පඩු ගහලත් නෑ. ඒ දම් සෝංගලින් පාරවල්ලින් අහවුල්ල ගත්ත රිදිකෑ ලිටික ඒ විදිහමයි. අවුරුදු අස්සූවා. පුළුවන්ද පාවිච්චි කරන්න. දැන් වලන් අවුරුදු අස්සුවක් එකම ඇඳුම පාවිච්චි කරනවා කියලා අපිට තයලොව යන්න පුළුවන් රන්නතුව. රාවස්තු වල තිීවන සමහරයොනීද. අවුරුදු අසුව හැත්තැවට ඒවත් දිරලා. මේ සෙවුර දිර්හන්න අවුරුදු අස්සුවක් පාවිච්චි කන්නවා. ඒ සෙවුර පඩු ගහලනෑ එක වතාවක්ක. ඊට පාස දේශනා කරනවා ආවිස්මත මගේ පැවිදි ජීවිතට අස්සූ වසරක් වෙනවා. මෙතෙක් කාලකට කටිනේකෙදී සිවරක් මැසූ බවක්වත් මන්දන්නේ නෑ. කටින සිවරක්වත් මහලා නෑ අවුරුදු අසුවටම පුදුවේ වන වීද මේවා. ඊට පස්සි දේශනා කැනවා ආයස්මත මගේ පැවදි ජීවිතයට අස්සූ අසරක් වෙනවා. මෙතෙක් කාලෙකට සබ්‍රක්්මචාරන් වහන්සේලා සිවුරු සකස් කිරීමට. යෙද වූ බවක්වත් මන්දන්නේ නෑ. එහෙනම් තව කෙනෙට්ට මේ සිවර මහන්නය කියලා ඒ වචනවත් කියලනෑ කොහොම සංගරයක් එන්නේ ඇති. අවුරුදු අස්සූවා දැන් ගීජීවිත හොඳට සැපවිදපු කෙනාට මේ ඔක්ක මේක සැනෙන් අතහැරිය. දැන් බලන්න ගීජීවිතය අවරදු අසුවක් හොඳට කම් සැප විදපු කෙනෙට්ට පැවිදිවෙච්ච මොහොතේදලා හටගන්න කාම සංඥා. තරහා සිතිවිද ඔක්කුම සැනයකින් අතහරන්න පුළුවංගුණා කියන්නේ පුදුම දෙයක්න වේද. අපිට සමට අවුරුදු පනා හැටගිය එක සිතිවිල්ල කොත් අතහැරගන්න බෑසමාර. න දැම් බලන්නේ රහතන්නසලාගේ අසිරිමත් බව මේ දේශනාවලින්තමයි අපිට දැනගෙන හිත පහදව ගන්න තින්. ඔන්න ඊට පස්සේ තවත් පුදුම පුදුමේෝ තියෙනවා. ඔන්න පින්නත් ආශමත මගේ පැවිදි ජීවිතයට අසූ අසරක් එනවා. මෙතෙක් කාලෙකට ආරාධනාවක් පිළිගෙන දන්වෙළඳූ බවක්වත් මන්දන්නේ නෑ. හනම් ගී අයි ආරාධනා කරන ධනවලට වැඩලා නෑ එහෙනම් කහම දානවල දන්න ඇත්තිේ. අවුරුදු අස්සුවම පිණ්ඩපාති. දැන් අවුරුදු හැත්තෑ වස්ස වයනකුට ඇවි ගන්නවත් පුළුවන් අදකාරී. කොච්චර උපස්ථාන කරන්න ඕනිද කට්ටියනේ. දැන් අවුරුදු එකසි අසුවක් එෙනවා එක දානෙකටත් ආරාධනා පිළිරෙන් කිහිලනෑ. එහනංඒ අවුරුදු අස්සුව එකසි අසුව කාලිත් පිණ්ඩපාත ගිහිල්ල තියෙනවා. ඇැවිදින්න පුළුවන් හොඳට. නද? පාතරී අතින් උත්සගෙන යන්න පුළුවන්ගේ වෙනකුටත්. ඊඩ පස්සෙ වන දේශනා කන්නවා. ආයස්මත මගේ පැවිදි ජීවිතට අස්සූ වසරක් එනවා. මෙතෙක් කාලෙකට මෙබඳ සිතක් උපන්ඩිරූ බවක්කත් මන්දන්නේ නෑ. මොකක්ද අනේ මට කවුරු හරි දානයකට ආරාධනා කර වනන් කොච්චෙර හොඳද කියලා. ඒ සිතුවිල්ලක්වත් මට ඇතුළේ නෑ කනවා අවුරුදු අසුවටම වලන්න වෙටි. ඊට පස්ස වන දේශනා කරනවා ආයිස්මත මගේ පැවිදිජීයට අස්සූ වසරක් පෙරවා. මෙතෙක් කාලයකට ගෙයක් ඇතුළේ වාඩියන බවක් අත් මන්දන්නේ නෑ. ගෙයක් ඇතුළට ගිහිල්ල නෑ. එහම් කොයි දින්න ඇත්තිේ. ආන ගස්සෙවන ඉඳලතියන. වැස්ස එනකුට මොකතු වෙන්නේ. දෙෙවෙනවා. අව්ව එනකට පලෙනවා. අවුරුදු අසූම අපිට පොඩ්ඩි වැස්සකට තෙමුණොත් මොකක්කේද. හිම් විරිසාවයි සෙමයි හූගාල. මේ මාරතන්න අෞුරුදු අසූම ඉලිමානි. හැවැයි නිස්සරාර්ථයනවා. අහරලු ගෙඩිය අත්තරම් බිට්ටිකම් වීලන්න. පුදුවනෙන්ද දැ අපිට එළිමාන අවේ ටිකක් කළ ඉන්න පුළුවන්ද. පිච්චේෙනවා. අවුරුදු අස්සුවක් එලිමානගයක් ඇතුළට ගහිල්ලන. වස්කාහලෙ ජිහිල්ලනේ. ඊට පස්ස වන දේශනා කනවා. පින්නත් ආශ්මත මගේ පැවිදි ජීවිතයට අස්සූ වසරක් එෙනවා. මෙතෙක් කාලෙකට කාන්තාවකිගේ සෙරුරක ඉතා කොඩා ලකුණක්වත් මතගතබාගත් බවක් මන්දන්න නෑකිරවා. කාන්තාවන්ගේ එක ලකුණක්වත් මතගතියාගත්තා කියම් මට මත බලන්න නදේ. දැන් ගිහිජීවිතේ කොච්චර කම් සැප කාලිිය හයක් හදාක. කම් සැප විඳපුූ. ඒ සාවින්නහසේ මහරහතන් වහන්සිට පැවිදිවිච්ච දවසේදලා කාන්තාවන්ගේ එක සටහනක්වත් මතකතියාගත්ත බවක් මන්දන්න නෑකි. ඔන්න ආස්සාරය අබ්භූත කාරණාව. ඊඩ පස්්‍ය දේශනා කන්නවා පින්නත් ආශ්මත මගේ පැවිදිදිීත අසූ වසරක් වනවා. මෙතෙක් කාලෙකට කාන්තාවකට අඩුගණනේ සතරපද ගාථාවකින් අත් දහම් දෙසූභවක් නම් මන්දන්නි නෑක. එතකට කාන්තාවකට හතරපදයක තියෙන ගාතාවකත් දේශනා කලා කියලම් මට මතක නෑකි. කොච්චෙරසිින්දිය සංගොරයක් වෙන්න ඇති. ඔන්න ඊඩ පස්සති දේශනා කරලා දැ මෙ කැමි එකක් මාරය අනුමෝදංගෙනවා. අචේල ගසප කියන හැම අවස්ථාවකම. අපි මේක බක්කොල මහරාතන් වහන්සේගේ ආස්්ථාර්ය අව්‍යූතකාරයයක්කට දරාගන්නවා කියෙන අනුමෝදන්ගෙන නොහැම එකක්. එට පස්ති දේශනා කරනු ආවිස්මත මගේ පැවිදිට අසූ වසරක් වෙනවා. මෙතෙක් කාලෙකට භික්‍ෂුුණී ආරාමයකට ගිය බවක්වත් මන්දන්නේ නෑ. භික්‍ෂුුණීන් වවාන්සලයි ආරාමිකට එක වතාවක්වත් දීලනෑ. අවුරුදු අසුවට. ඊට පස්සේ දේශනා කරඳවා මගේ පැවැදිජීට අස්සූසරක් වෙනවා. මෙතෙක් කාලෙකට භික්ෂූුණියකට දම් දෙසූ බවක්ත් මන්දන්නේ නෑ. තොර කාන්තාවන්ට දාම් දෙසලත් නෑ. භික්‍ෂූුණීන් වහන්සේලාටත්දම් දෙසූ බවක් නම්මන් දන්නේ නෑ. එඩ පස්සේ අස්සූ අසරක් වෙන මේ කාලය තුළ, උපසම්පදාවට පුහුණුවන සික්කමානාවකට වත්දහම් දෙසූ බවක් නම්මන්දන්නේ නෑකි. උපසම්පදාාවන්න පුහුණුවන කට්ටියට භික්‍ෂූුණින් නාසලැරි කියන්නේ සික්කමානාව කියලා. අන්නේ සික්කමානාවකට වත්දහම් දෙසූ බවක් නම්මන්දන්නේ නෑ. ඊට පස්ස දේශනා කන්නවා මෙතෙක් කාලෙකෙත සාමනේරයකටුවත් අඩුමගනේ දහම් දෙසූ බවක් නම් වන්දන්නේ නෑ. එම් මේ මහරාතන් වහන්සේ දහම් පදයක්වත් කාන්තාවන්ට භික්‍ෂූණන් වහන්සේලාට සික්කමානාවන්ට සාමනේරියන්ට දෙශලා නෑ. ඊට පස්ස වන දේශනා කන්නවා ආයුශ්මත මගේ පැවිදි ජීවිතයට අසූවසරක් එෙනවා. මෙතෙක් කාලෙකට කිසිුවකු පැවිදි කළ බවක්වත්මන්දන්නේ නෑ. අවුරුදු අසුවටම කවුරුවත් ඇැවිදි කලා නෑ. අපරාදිනේ. අපට හිතෙන් නේ වන. මිච්චර ගුණ තියෙන මහරාතන් වහන්සේ අනේ කවුරොක්කත් පඇැවිදි කරල දෑන. නේද. බලන්න අවුරුදු අස්සුවක් ඒ අධිෂ්ඨානී රැක නිදල තිෙනවද නැදද. දැ මේකමං අන්තිමට කියන්නම් මේ මහාහරතනක අධිෂ්ඨානය කොච්චර ප්‍රබරයකන්ද කියලා. අපට හිතාගන්නවොත්ද. ද හවුරුදු අසුවක් එක්කම රකිම කියන්න. කොච්චර පිරිසක් එන්නඇසිද පැවිදි වන්න මේ මහරතනක ගුණ දැකලාක් කිසිගෙනක් පැවිදි කලනෑ. අවුරුදු අසුවටම. ඊට පස්සවන්න දේශනා කරනවා මගේ පැවිදි ජීත අස්සූ වසරක් වෙනවා. කිසිීම කෙනෙක් උපසම්පදා කළ බවක්ත් මන්දාන්න නෑ. කරමවාකය කියන්නව දීලනෑ අවුරුදු අසුවටම. කිසිම කෙනෙක් උපසම්පදා කල පැවිදි කරලත් නෑ උපසම්පදා කලත් අවුරුදු අසුවටම. ඊට පස්සි දේශනා කරන්නවා මගේ පැවිදි දීවිතයට අස්සූ වසරක් එෙනවා. මෙතෙක් කාලෙකට කිසිුව කොහෝ මගේ ගුරුතනතුරේ සිටින්නට අවසර දුන් බවක්කත් මන්දන්නනේ. එරං ආචාරයවරයෙක්ක එන්නවත් කැමති වෙලා නෑ අවුරුදු අසුවටම ගෝලි වූනෑ. ඉඩ පස්සි දේශනා කන්නවා ඔන්න හොඳ දෙකක්. මගේ පැවිද්ජිවිත අසූුවසරක් වෙනවා. මෙතෙක් කාලයකට සාමනේරයකුලවා උපස්ථාන කරගත්ත බවක්වත් මන්දන්නේනේ. හෙළම් අවුරුදු අසුවක් වෙනකොටත් කිසිම උපස්ථානයක් කිසිම කෙනෙක් ගිංහරන්නේ. ඔන්න බලන්න වටිනාකම. ඉඩ පස්ස ඔන්න දේශනා කරනවා මගේ පැවිදි ජීවිතට අසූවසරක් වෙනවා මෙතෙක් කාලයකට ගිනිියල්ගේ ස්නානය කළ බවක්වත් මන්දන්න නේ. ර ගිියල්ගේ කියැඩීමම කක්ද. අර රස්නේ අවසධ වර්ග කවලං කරපු ඒවා මොනාද වාස් ප ඇතුරට දාලා ඒකින් ඇඟ සම්ප වුණ තවරනවා. එතුකට දැ ඒ කාල දැන් ඔ බේත් නෑනෙ කොලිස්ටෝල් අරවටමේ වට නේද. ඒ කාලයේ කොලෙස්ටෝල් නැති කරගන්න ඇගේ මහතා අඩු කරගන්න තිබ්බ ක්‍රමේ තමයි ගිනිහල්ගේ බාහවිතා කන්නවා. ඒක දැ තායිලාතේ තිීනවා. ඒගෙන් කරන්නේ අවසධ වර්ග එලී තම්බනෝ. එක ඒ අවසධ වර්ගෙන්. එකල ලොකු කාමර ඇත්තින් හොඳට සීල් කරපු. ඒ කාමරය ඇතුළට බටයක් දාල තියන අර වාස්ප ඇතුළට යන්න. ඉතුරේ ඇතුළට ගහිලා දොරවාහගත්තට පසර වාස්පින් සම්පූ නෑග තිමිෙනෝ. දාඩිය දාලා හොන්දටාර ්‍යෞසදිටි ගෑගට ූරනෝ. ආය ටික්ක දවසක් ඇනකුට ඔය කොලස්ටෝල් මහත්‍රී මොුවක්වොත් නෑ. ඒ වගේ ගිනිහල්ගේකට එක දවසක් ව්‍යියා කියලා මට මතකන වරන්න වැඩි. අවුරුදු අසුවටම. ඊට පස්ස වන දේශනා කන්නවා පින්නත මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කාලයකට නාන සුනුවගේ ගා වතුරණෑ බවක්කත් මන්දන්න නෑ. අපිට නම් සවන්කෑලි කී අ පාවිච්චි කරනවද මේ වෙනකොට. ඒ මහරා තනසි එක සබන් කෑල්ලක්වත් පාවිච්චි කර නැපැම් පහසුවෙන්. කොච්චර ලෙඩ හැදන්නේ වැයිදනේ. ද අපිට සබන් නිසාමදු කොයද ලෙඩහැදන්නේ. ඒ මහරතට එක සවන් කෑල්ලක පාච්චි කරන අපිට තෙෙන පු කුණු කෝමය අවාගන්න තිද කියලන දැ වල නෞර ද අස්සුවක් එකම සිවර. අවුරුදු අසුවත් තුන් සිවර විතරයි. පැවිදිනෙනට ගත්ත සිවර අවරුදු අස්සුව පාවිච්චි කළ. දාඩිය දාන්න ඇතු ඇතිද. ඇයි අවු ඇවිදගෙන නො ැ එකකුටියක් ඇතුල්ට ගීල්ලන්නේ. එදකට බලන්න නාන සුනු පාවිච්චි කළ බවක් මන්දන්න. අවුරුදු අසුවටම. ඔන්න ඊට පස්සේ තියෙනවා. පුදුම එකක් අර පිනේ විපාග්‍රකම්. මොකක්ද පින්නත් ආශමත මට අවුරුදු අසුවක් එෙනවා. මෙතෙක් කාලෙකට අඩු ගණනේ ගව දෙනකගේ තනබොරුලින් කෙරස්වල්පයක් දෝනා වේඩාවක්කත් අසනීපගතියක් උපන් විරූ බවක්වත් මන්දන්න නෑ කිව්වා. එදකට අවුරුදු අසුවටම? අවරුදු අසුවන එකසි හැටටම ඇගේ ජීවිතෙත් නෑ අස. පැවිදිවේ ලත් අවුරුදු අසුවටම කිසිම් වාසනීපයක් වෙලාන. හිතාගන්නවන් දෑ මේ කොහොම චරිතයද්ද කියලන දැ වා කියනකට ඊටවාස බලන්න ආශ්මත මගේ පැදිදිීට අස්සූ අසරක් එෙනවා. මෙතෙක් කාලෙක තඩු ගැනේ බිහිතක් වශයෙන් අරලු කැබිල්ලක්වත් පාවිච්චි කලා කියර මට මතක නෑකි. අරලු ගෙඩී අත්තරම් බොහෝ බිහිත්පිත්තක්වත් දීලනය අවුරුදු අස්සුවටම. ඊඩ පස්සෙවන දැ බලනර බර්මහරතන්නා බුදුරජාණාන්සට අනවමු දස්සී බදුරජාණාන්සේට බිහිෙත් පූජාකිරමේ ආනි සංසේ. ඊට වස්සේවි. විපස්සේ බුදුරජාණාන්සගේ රහතන් වහන්සේ ලට බේත් වූජාකිරීම ආනිසංස්. ජීවිතයේ දිගින් දිගට මැවිල්ල අරහත්තයට පත්ව ජීවිතයේ අසනීපනෑ බේත් වූජාකිරීම ආනිසංස්ත. දැන් හෙට ඉඳරලා මේ ආසරී මත ශාල බෙහෙත් වූජාවට්ටි කෙනල පූජ කරයිත් දන්න. නේද අපටත් ඉතිනවනේ මහහිංසයක බලාපොරොත්තුනනිද. අන මටත් මේ අසනීපලින් කරදරී කරදරී වරයක් නෑ මේක හොඳ වෙන්න බිහිට්ටිකක්ව පූජ කරගන්න ඕනි ෞතම් බුදුරජාන් වහන්සේට කියලවත් හිත් පහළවේශමාරවිටනේ. ඊට පස්ස ඔන්න දේශනා කරවා තවත් විශේෂයක අපිට ඒකන හිතාගන්නුවත් ද. ඔන්න මගේ පැවිදි ජීවිතය අස්සූ වසරක් වෙනවා. මෙතෙක් කාලයකට ඇඳ එක පිට හාන්සිකළ බවක්කත්මන්දන්නේ නෑ. ඇදක් මත පිට හාන්සිකල හීත්‍යවෙලා නෑ. අවුරුදු අසුවටම එහෙනම් කොන්ද අමාරු මොගක්වත් නෑ අවුරුදු අසුවට දහ අපිට බනාන්න පැකට බිත්තයට ත්තුෙන්ඩි පේනිල්. දැවීම හාහරතන්න සට අවුරුදු එකසි අසුවක් වෙලක්. ඒකසි අසුවටම පිටහන්සිකල් ඇඳකවත් ඉතලනෑ. ඔන්න ඊළඟ එක පින්න්නත් ආයශ්මත මගේ මේ පැවිදිජීවිත අසූ වසරක් වෙනවා. හැබැයි මෙතෙක් කාලෙකටමං නිදාගත්ත බවක් පත්්දන්න නෑ. අවුරුදු අසුවම නිදා කර නෑ පුදුමනැදේකයි. පැවිදිවෙච්ච බවසේදල එක මොහෝතක්වත් නිදාගෙන නෑ. කොහොමවෙන්න ඇති දෙේතුකොට. අපිට නම් පුදුව බයයි. එක දවසක් නිදාගන්න බැරිවුණුත්. ඊළඟ දවසම අල්ලනවා. නේද? දැන්වේ මහ රතන කිසිී පස්සයක් න අවුරුදු අසුව එක දවසක්වත් නිදාගන. දැන් මෙවා බොරුද. මේ බුද්ධ දේශනාවල තිෙනම බොරු නිවේශ සුප පිරිසුදු ඇත්ත. අවුරුදු අසුවටම එක දවසක්වත් නිදාගන නෑ. දැම් බලන් එතුකට එහ නිදාගන්න ඇති ඉන්න පුලුවද වැරිද. අපි හනම් ව නිකාම්වරුවකටහවෙලා තියෙනෙනෙ. හැවයි අපි නිදාගන්න ඇතු ඉන්න ගියොත්. හරි අමාරක යටනවා මකඩ වෙන්නේ නින්දයන්න ඇැතුව ඔක්කොම වැඩපල කඩාකපපල්ලි. ඊට වසේ අසනීපත් හෙදී අපිට ඇයි ඒ දැම්වේ මහාරාතන් වවාසලා පැවිදිත්‍ය මෝතේ දල දොනින් පිරිහලා නෑ. ක්‍රහත්‍රීකාරයට දෙහානයකට සමවාදිනව නින්දඕන්නේෑ. ආ යුදේ පාදර නැගිටිටුව නින්ද නෑ නිදිමත නෑ. ඇයි නිදිමත හටගන්නමකින්ද. නීවරණනේ එතුකට නීවර්ණ ඔක්කොම සාමවිසින් දෙල නම්. අය නිදිමතක්කෙයිද. නිදිමතක්කෙන්නේ. නිදාගන්නති ඉන්න පුළුවන් නීවරණ පහ සංසිදුවගත්තුත්. ආන්ගේ නීවරණ පා සංසිංදධෝගන කවුරුහරි අද කාලෙ හිටියෝ. එලි වෙනකං ඇහැරලා ඉන්න කිසි ගැටලුවක් වෙන්නේ නෑ. හැබැ නීවරණ පාතෙක්ක හැපි හැප නිදිවරන්න ගියොත්නම් අමාරුවේ වැටෙනවා. ඒසා පෑහයක්වත් අඩුම නිධර්ගන්න කයක් හරි හැබැයි ටීවක නම් කියන කියද. දායක්න ඉච්චිරණන් එකා. පාටු විනීද නින් දෙ කියන්න උපපරම්පය හත්තරක් අයත් ඉබබන හොදටම ඇති. මගේ මගේ ගානෙ තම තමන්ගේ ගාන කොහම දන්නේ. ඊට පස්ස වන්න ඒ අවුරුදු අසුවට මේ මහරතන් වහන්සේ නිදාගෙන නෑ. ඊට පස්ස වන්න දේශනා කන්නවා පින්න්නත් ආයශමත මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කාලයකට ගමක් අසල සේනාසනයක වස්වැසූ බවක්වත් මන්දාන්න නෑ. එහෙනම් ගමක් අසලතින ආවාසක වස් වසල අවුරුදු අසුවට. වස්කත් දෙතකොට වස් අසුවක් ඇයි පැවිද්ද උප සම්පදාවකට. ඒ දවශයදෙන වස් අසුවක් වෙනවා. හැබැඒ වස් අසුවටම ගමක් අසලසේනාසනයක වස් වසලනෑ. ඊට පස්සඔන්න දේශනා කෙන්වා. විශේෂ ආස්්ටාර්යක් භූතකාරයක් පින්නත් ආයශමත මම පැවිදිලා රටවශයාදුන් පින්ඩපාතිය. කෙලෙ සහිතව වැළඳවේ සතියයි කියන. අට දවසේවං මොකදුණේ අරහත්වයට පත් වනාකිව්වා ආංගකත් මේ බක්කුල මහරතනසි ආස්ථර්යයක් භූතකාරයක් කැටියට දරාගන්නවාකිව්වා. එහම් දවස් හතයි අරහත්තයට පත්වෙන්න්න ඇතු ඉඳල තිී ද අටවෙනි දවස අරහත්වයට පත් වනා දැම් පුදු මෙමකක්ද. එතුකට කෙනෙට්ට හිතන්න පුළුවන්නේ. හ පැවිදිවකුට රහත්තයට පත් වුණාක් දන්න කියලා. දෙැගනම් පැවිදිෙනකට මරහත්තයට පත්වෙෙන නෑ දවස් හතකින් රහත් වනේ ඒ හත තුළවත් කාම සංඥානෑ තරා සංඥානෑ හිංසා සංඥානය කාම විතර්ක ව්‍යාපාද විතර්ක ංසාවිතර්ක ඒ දවස් හතේවත් ඇැවිල්ලනෑ. අඩුමගාන ඒ දවස් හතවත් නිදාගර නෑබලන්න. ඒ දවස් හතවත් ඇඳක පිටහන්සි කළ ඉඳලන. ඊඩ පස්සේ මේ විදියට කියනකොට මෙ අත් ආශමත් බක්කුලන්වාසගේ ආශ්චර්යයක් භූතකාරයක් කැටියට අපි දරාගන්නා කිෙව්වා. ආයස්මක් බක්කොලයන් වහස දැන් මේ අචේරකස්සපට හරිී සතුටුයි. ඇයි මේ ගීකාලේ හොඳම යාළුවෙක්නෙ ඉතින් මේ යාළුවාළඟ. ආස්චර්ය අව්භූත කරණා කියතිය නන්න. ඔතනතිනවා තිස් පහක්තින. තුට ආශ්චරය අව්බූතකාරණ තිස් පහක් දරාගෙන ට තවත් දෙක් එන ඉස්සරන්න. තුළ ඔක්කොම තිස් හතක් කෙනවා. එතකට මේටි ගහනකොට මෙයාට හොදදටම පැහැතුනා නිරුවත් අවසා. පැහැදලා කියනවා. බක්කොලයන් වහන්ස මාත්මයේ බුද්ධ ශාසනය පැවිදින්න කැමැති මාත් පැවිදි කළ උපසම්පදා කරන්න කිව්වා. වක්කල වාලතනන්ස පැවිදි කළද. උපසම්පදා කළද නෑ. එඩ පස්සේ මේ අචේලකස්සප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්දයි උපසම්පදාවයි ලැබවා. බලන්න පුදුමනැදේ. ඒ දේශනාව හල්ල පැහැදිච්ච පැහැදිල්ලට. මේ අචේලකස්සව පැවිද වුණා, අප්‍රමාදී වනාා, කෙලෙස්ථාන වීරෙන්යතු වුණ දාමට දිවිපුදා ධර්මයේ ඇසිරුණා, කුල පුත්‍රයෙක්යම්මුතුන් මර්ථයක් පිණිස, ගීජීවිතය අතහැරල පැවිදේෙනවද. ආංගේ බඹසර කෙළවරු උතුම් මරහත්වය මේ ජීවිතයේදීම ලබාගත්තා කියන. දැන් වලන්නේ දේශනා වහල හිත පැහදලාරාත්තයට පත්වුණ අචයේල කස්ස නිරුවත් අවසේ. ඕ මොය විදියට දැම් බක්කුල මහරතන්න්නසේගේ ආස්චර්යක්බූත කාරණ ඔක්කොම විස්තර කරගන කරගෙන ගිහිෙල්ලා. දැන් අන්තිමටාව පිරිණවන් පාන දවස. එදත් පුදුම සිද්ධියක් ඕනේ. මකාත සිද්ධිය පසු කාලයකෙදේ. ආශසමත් බක්කුලයන් වහන්සේ ද දොර යතුරත් අරගෙන විහාරයෙන් විහාරයට වැඩම කලා. මෙහෙම කිෙව්වා පිය ආශ්මතුන් වහන්ස එලියට වඩින්න පිය ආශ්මතුන් වහන්ස එළියට වඩින්න අද මගේ පරනිර්වානි සිදුවෙනවා හෙනම් පිරුවන් පාන දවස දන්නවාද නැද දන්නවා වෙලාව දන්නවද නැදද. වීලාවත් දන්නව අද්දව සද්දන්නවා. ආස්මක් බක්කුලයන් වහන්සේ දොර යතුරගෙන විහාරයෙන් විහාරයට ගිහිල්ලා. පිය ආශමුතුන් වහසේ ලියට වඩින්න එළියට වඩින්න අද මගේ පහිරුවන් පාලම සිද්ධ වෙනවා කියලා කිව්වද මේකත් අපි ආශමත් බක්කුලයන් වහන්සේගේ ආස්ථර්යක් භූතකාරයක් කෙටියට. දරාගන්නවාකිරී කත්තාශ්චර්යක්බූධාරණය බවට පත් වන අතිස් හය වෙනය එක. තිස් හත්වනය කියෙන මොකක් වෙන්න ඇතික. ඉතින් බක්කුලයන් වහන්සේ භික්ෂු සංඝයා නැද වාඩිවීසිට දීම පිරිනුවන් පෑවා. තිකට භික්‍ෂූන්නාශය වටම වටවෙලා බලාගිරන්නකොට. ඒ භික්‍ෂූන්නාශලා මැද ඉඳගෙනම. බක්කුල මහාරතන් වහන්සේ පිරිනිවන්ටෑවා මෙන්න මේකත් අපි බක්කුල මරතන් වහන්සේගේ ආස්ථර්යක් භූතිකාරයක් හැටියට දරාගන්නවා කියලා භාස්චරයක් භූති කන තිස් හතක් විස්තර කළ එතකොට බලන්න එහෙනම් ඒ බක්කුල මහරතන්ගේ ජීවිතය කියන්නේ ඒ රහතන් වහන්සේලා අතර ඉතාම සුවිසේෂී චරිතය තව රහතන්වාසලා ඉටියද නැද්ද කියලා පිදන්නේ. නෑ අපට තොරතුරු තියනමට්ටමින් මේ බක්කුල මහරහතන්නවාසි තමයි. මේ විදියට මේ ශාසනහිටකම රාතන්වවාසේ කියලාපට තොරතුරුවින් සූත්‍රවලින් හොයාගන්න ති. එතකට බලන්නහනන්ගේ බක්කුල මහරතනාකි ජීවිතයේ පුරාවටම අර බේහෙත් පූජාකරප එක පිනෑවෙල්ලා. ලැබිච්චූ අවසාන ජීවිතය පවා අරහත්වයට පත්තෙන්න්න ඒ පිනයුපකාර වුණේ කියලා තේරගාතාවල සඳහන්ගෙනවා. බක්කොල මහරතන්නාසිකි තේරගාතාව සඳහන්ගෙනවා අරහත්වයට පත්වෙෙන්න්න පවා අර බිහිත්වූජාකරපිකි පිනයි මට උපකාරී වනේකය. එතකුට දැන්ආපට මේ දේශනාවෙන් ගන්න ගෝඩක්කාරුණු තියෙනවා. හොනාද විශේෂයෙන් ගන්න තියෙන්නේ. බක්කොල මාරතනොහි ජීවිතන් අපේ අපේ ජීවිතයට ගන්න තියෙනම ගක්ද. ඔය ආස්්ථාර්ය අව්බූත කාරණා තිස් හතයින් එකක් කොත් අපිට ඇති කර ගන්න පුළුවන්ද දැන් කේ ප්‍රේදයට. එකක් කන් ද කොටස කොටසක් පුළුවගේ දෙකක්ක කෑල්ලක්ව නිදා ගැන්න ඇති ඉන්න පුළුවන්ද. සබංගාන්න ඇැත ඉන්න පුළුවන්ද. වේත්වො ඇත ඉන්න පුළුවන්ද. ඇ ගීයටනම් පුළුවන් පැවිදි කරන්න ඇත උස සම්පදා කරන්න ඇත ඉන්න පුළුවන්න්නේ. ඒක නම් පුළුවන්නේද. වන කියන්න ඇත ඉන්නත් පුළුවන්නේද. හැවැයි බලන්න වක්කල වාරතන පැවිදි වෙලත් කවුරෝකත් පැවිදි කලී නෑ. උපසම්පදා කළෙත්. කාන්තාවකට බණ කියල නෑ. කාන්තාගේ නිමිත්ක්ව මූුණක්වත් ඇැඟ කොටසක්වත් මතකතිය ඒ තරං ඉන්ද්‍රිය සංගරය. පැවිදි වෙච්ච මහෝතේ ඉදලම්. අ අරහත්තයට පත්වනි දව සහතෙන් ඒ හතේවත් ඉන්ද්‍රී අසංගර කරගෙන නෑ. එතකොට බලන්න එහෙනම් අපිට ගන්න තියෙන මේ කාරණාවලින් අපිට ගන්නේ එකක්වත් අපේ ජීවිතය ඇතිකර ගන්න පුළුවන්කමක්. නැත්තන් ගන්න තීනෙමකදවී දේශනාවේ. අපේ ජීවිතවර අපි ඇතිකරගන්න අධිෂ්ඨාන අපට තීනවනේද. දැන් අපි තේරෙන දවසෙම අපට වචන කියන්න පුළුවන් දවසෙම අපි ඉස්්සල්ලාම පන්සිල් පදපා සමාදන් වනා. එදා ඉඳලා මේ වෙනකම් සිල්පද පා රකින්න අපේ අධිස්ථානය ප්‍රබල වුණනාද කැඩුුණා නේද හැබැයි අද ඉදල හිතර ගත්තු මම අද ඉඳල්ලා සිල්පදපා කඩන්නේ අන්නවක්කුල භාරතනය චරිතයෙන් අපි ගත්ත යම වැරි ේදා අධිෂ්ඨානයක් ඇති කරගන්න අද ඉඳලාමං වීලුවකට උත් බොරුව කියන්නේ වීලෝකට සතෙක් මරන්න. හොරකමක් කරන්න. වැරදි කාම සේවිනේදන්න. බොරු කියන්න මත්තැම් පොදක් කටේතියන්. බගන්නවෙවගේ අධිෂ්ඨානයක් අපට දියුණු කරගන්න පුළුවන්නන්. ජීවිතයේ පුරාවම අපි ධර්මීන් යමක් ගත්තද නැද. වන්නවලන ධර්මීන්තින අධිෂ්ඨාන්. ඉතින් ඒ නිසා අපට ඒ මහරතන් ආශේලා ගැන සීකරකර. වි පුරාවට සතුටවෙන්න්න පුළුවන් ඒ චරිතගෙනා පීගෙන ගත්තු. ඉති ඒ නිසා ඒ බක්කුල සූත්‍රයේ ඇසුරෙන් ඒ බක්කුල මහරතන් වන්සේගේ ආශ්චර්ය අත්භූතකාරණා තිස් හතක් ඇතුළත් දේශනා තමයි. බක්කුල සූත්‍රයේ මධ්‍යමිනිිකාය තුනපොත්වහන්සේගේ තින්. ඉතින් පුළුවන්නම් මේ නැවතවතාවක් කියලා මේක තියෙන කරුණු හැබැයිතින් ඇති කරගන්න අමාරුයි. ඒ ඇසුරෙන් තමන්ග ජීවිත යම් යම් ආචරයක් භූතකාරණ ඇතිකරගන්න අධිෂ්ඨානයක් එහෙනම් ඇතිකරගන්න. ඇතිගේ නිසාපසියලු දෙනවාටමා අපගේ ජීවිතවල අධිෂ්ඨාන බලාපොරොත්තු කරගන්න දීවල් බොහෝකාලයක් පවත්වන්නට එයින්න සතුටක් ලබන්නට ඒ බක්කුල මහරතන් වන්සේගේ ජීවිතයෙන් ලබාගන්නවා දර්ශය අපට උපකාරයක්ම වේවාසාදුු සාදු සාදුු. ඉතින් ඒ බක්කුල මාරාතන් වහන්සේගේ ජීවිත කතාවේ කෙටියෙන් අපේ ඉගෙන ගත්තේ කරුණු සියල්ලම. ඒ බක්හුල මහරාතන් වහන්සේතම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට අපේ බවාසාාවෙන් මේ ධර්මය ඉගෙන ගන්න හම්බුණේ. පින්නත් ගුරු දේවෝොත්ව පින්නත් ලොකස්වාමින්නාන්සේ මේක තේරෙන බාසාාවන් අපට කියල දේපු නිසයි. දැම් මේ සූත්‍ර දේශනාපවා අපට රසවිදින්න ඉගෙන ගන්න හම්බුණේ. ඒ සරල භාසාවින් මේක ලියල තිබ්බ නිසා. ඒතින් ඒ නිසා පිරෙස් කරගත්ත ස්ටියලුපින් ගුරු දවෝත්තු පින්නල් ලොකුසාමින්හසේට අනුමෝදංගලා ලොකුසාමන් අහසේටත් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වීවා සාධ සාඳු faसाने धर्मदशना।